සිලෝන් කිචන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ කඩේට වඩා රසට gedara දීම අටට සැරට ගොත්තුවක් හදාගන්න විදිහයි. වීඩියෝකට යන්න කලින් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි බලමු මේ රෙසිපි එක හදාගන්න අවශ්‍ය වෙන දේවල් ටික මොනවද කියලා. අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පිසින ලද චිකන් කරි එකක්. ඒ වගේම කොත්තු පැකට් එකකින් ග්‍රෑම් 500ක වගේ ප්‍රමාණයක් තවා පිට ඉඟුරු සුදුළුණු සේර එකතු කරලා හදාගත්ත පේස්ට් එකක්. ටිකක් ලොකුවට කපාගත්ත ලුණු ගෙඩි දෙකක්. පොඩියට කපාගත්ත කොච්චි කරල් 5ක වගේ ප්‍රමාණයක් තවා පිට පොඩියට කපාගත්ත කැරට් කප් එකමාරක්. ඒ වගේම පොඩියට කපාගත්ත ඩීක්ස් කප් දෙකක් අවසාන වශයෙන් තක්කාලි කරපිංචා සහ රම්පෙ අපිට අවශ්‍ය වෙනවා ඊට අමතරව යන සියලුම ද්‍රව්‍ය ටික මේ ෆොටෝ එකෙන් උත් බලා ගන්න පුළුවන් මුලින්ම අපි මේ වගේ ගැඹුර තියෙන රාස්පානකට තෙල් මැසැන්දි 6ක් දා ගන්නවා තෙල් ටික රත් වීගෙන එනකොට අපි ඉඟුරු සුදුළුණු සේර එකතු කරලා හදාගත්ත පේස්ට් එකෙන් මැසැන්දි දෙකක් එකතු කර ගන්නවා අපි මේ ටික දැන් තප්පර 30ක් වගේ මික්ස් කරගෙන කපාගත්ත ලුණු ගෙඩි දෙකත් කපාගත්ත තක්කාලි ගෙඩියක ප්‍රමාණයත් එකතු කර ගන්නවා. ඔයාලා දැන් මේ ටිකත් මධ්‍යම ගින්දරේ විනාඩියක් වගේ මික්ස් කර ගන්න. දැන් අපි කැලිමිරිස් මැසැන්දි දෙකකුයි ගම්බිරිස් තේ හැඳි එකකුයි දාලා මේ ටිකත් හොඳට මික්ස් කර ගන්නවා. ඊළඟට අපි කපාගත්ත කැරට් කප් එකමාරක් කපාගත්ත ඩීක්ස් කප් දෙකත් එකතු කර ගන්නවා මේ ටිකත් අපි එකතු කරලා විනාඩියක් වගේ මධ්‍යම ගින්දරේ මික්ස් කරනවා ඊළඟට අපි බිත්තර හතරක් එකතු කරලා ඒ ටික හොඳට බැදෙන්න තප්පර 45ක් වගේ මික්ස් කර ගන්නවා ඔයාලට පේනව ඇති හොඳට මික්ස් කරගත්තට පස්සේ බිත්තර ටික හොඳට මේ මික්ස් එකේ ගැවිලා තියෙනවා දැන් අපි කපාගත්ත කොච්චි කරල් 5ක ප්‍රමාණයකුයි ඒ වගේම පොඩියට කපාගත්ත රම්පෙ කෑල්ලකුයි ඒ වගේම කරපිංච සුවල්පයකුයි එකතු කරගන්නවා මේ ටික දැන් මික්ස් කරගෙන අපි ගින්දර අඩු කරලා විනාඩියක් වගේ මධ්‍යම ගින්දරේ මික්ස් කරනවා ඊළඟට අපි කොත්තු පැකට් එකෙන් ග්‍රෑම් 500ක වගේ ප්‍රමාණයක් මේකට එකතු කර ගන්නවා. දැන් අපි මේ ටික විනාඩි 2ක් වගේ හොඳට මික්ස් කර ගන්නවා. මේ ටික හොඳට මික්ස් කරගත්තට පස්සේ පිසගත්ත චිකන් හොදි ටික අපි එකතු කර ගන්න ඕනි. මෙතනදී ඔයාලා සරට ගන්න කැමති නම් හොදි වැඩිපුර දා ගන්නත් පුළුවන්. මම නම් මෙතනදී හැඳි 3ක් වගේ තමයි එකතු කරගත්තේ. මම දැන් හොදි ටික එකතු කරලා විනාඩියක් වගේ හොඳට මික්ස් කර ගන්නවා. ඊළඟට අපි චිකන් ටික පොටියට කඩාගෙන ඒ ටිකත් මේකට එකතු කර ගන්නවා. ඔයාලට කැමති නම් චිකන් වැඩිපුරත් මෙතනදී එකතු කර ගන්න පුළුවන්. මේ වෙලාවේදී ඔයාලා ගින්දර මධ්‍යම මට්ටමේම තියාගන්න අනිවාර්යෙන්ම. අවසානයේදී මන් ලුණු තේ හැඳි දෙකමාරක් එකතු කරලා විනාඩි 1මාරක් වගේ මේක මික්ස් කරගෙන ලිපෙන් බා ගන්නවා
ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා।